වෙලාවට අද මේ පැත්තේ ළමයි නැහැ. ඒක තමයි. නැත්තම් ළමයි බලයි ආලෝක ටීචර්යි පාරේ අඳන්නේ කියලා. මන්නේසාව ගොල්ලන්ට කරදරේනේ. පුදුම කරදරයක් තමයි තියෙන්නේ. මේ දාෂා අපිට මේ පොඩි ළමෙක් බලා ගන්න වෙලානේ. අඬලා අඬලා hina වේදිත් හැබැයි චුට්ටක් ලස්සනයිනේ. නිකම් මතක් කරා කියලා ලියන්න නැත්නම් ආදරෙන් මතක් කරා කියලා ලියන්න අනේ හිනා ඔඩියේ ආ කොලප්පමර ගන්න පොඳේ හරි හරි යන්නේ කේති ගන්න එපා කියන උ හරි කොහොමද දැන් මේක ලියන්න ඕනේ ආයෙ නම් ලියන් ආදරෙන් මතක් කරයි කියලා මොකද ඒ ගෑණිය ඕක කියවන උට මම එතන ඉන්නේ වෙයි ඇයියේ ඊගෙන බා बोन पटांग नरक පිස්සුද ලොක්කි මං එහෙම වෙනවයි බලමු නේද නංගි හැබැයි ඉතින් මේ තාත්තා ආයෙම දිලිපයත් එක්ක කතා කරන්න පටන් අරන්නේ හැබැයිද ඈ කපිලෝ අම්මේ මං දිලිපත් එක්ක කතා කරයි කියලා මං දිලිප එක්ක බොන්නේ නැහැ නේ පොඩි දැන් ඇයි කතා කරන්නේවත් තාත්තේ මිනි මරු අනේ ඔව් තාත්තේ එපා මං කියන දේ අහපන්කෝ උන් ගමේ මිනිස්සු අපිත් එක්ක එකට හිටපු මිනිස්සු ඉතින් මේ මිනිස්සු අතහැරෙන්න පුළුවන් අපිට ඈ මම යනවා එකපතු හොදක ඉන්න සංකලිය සංකලිය
हेलो आओ मन दें वे प्लान करें ना थिंक अम्मा पोडा क्या मैं हाँ हाँ वाल अरे थैंक यू अरे कऊद ये मेरा अंदेगा तातम अड़ी अरे मुखदी कपिल दिलीप दगन हंगन बंगी पोन वेकिल बाई అతను కపిల మామ ఒచ్చర హొందేకిల మం హితువే నే బా మార గీమన్ని గహన్ని దిలీపయాన్ తమై పరిస్సం వెన్న ఓని బా ఏగత్త ఏగత్త మమద మొగద్ద పరిస్సం వెన్న కథావక్ కి బల్ల మల్లెం ఎలియట బెన్ననే మొగద్ద ఉంబదే మొగద్ద గేన్ దిలీపయాన్ పరిస్సం వెన్న కిల మొక్కరి కివోనేద మడ హెమయక్ యావునా सिंधु जीवित नवतिला तव हितोतिं अत्तमै नुब मगे आहसम तरम कविकार हीन लगिं दंगकार कम हित तियन मनमालै आदरित नुब तरम मनमालै आदरित नुब तरम नियम आइए Unlimited blaster, unlimited Facebook, WhatsApp, YouTube, backer, unlimited calls. साथी डम रुपया तुम से हाथाई, मांस से डम रुपया नव से दहन हो गया है. Nahadallen mal madira inavakenda, rannalena malvihin sahatik benda, ek hitin kalni sa, nub mage panuna. සඳ තාරකා පවා ඉබෙවින් ජෝඩු වුණා අනේ පුතේ ඇති අදට තන් ඇති අනේ තීජ තව එක තව මොකද්ද ත එකම එක හරි මොකද්ද කියන්න කරන්නේ මොකක් කරි කමන්නේ හින්දි එක හින්දි එක චුටි කැල්ල හා හා එහෙනම් आपके जैसा कोई मेरे जिंदगी में आए तो आपके जैसा कोई मेरे जिंदगी में आए हो बापन जाए हा 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 बापन जाए अतिदर තාව හම්බෙන්න හොඳ වෙලාවක් මම බල බල හිටියේ. දැන් තමයි ඒකට හොඳම වෙලාව. උගල තව රැයට කෑවේ නෑ නේද? නෑ සීයේ. මම රත්තරන් ලා ගිහින් දැන කන්නකෝ. නේ නේ මම දුක. මං නුව හම්බෙන්න
වෙලාවක් බල බල හිටියේ බොහොම වැදගත් දෙයක් ගැන කතා කරා. ඒ මොකද සේ? මේක පුතේ විශේෂ තීන්දුවක් ගන්න ඕන වෙලාවක් රන්දික ගැන. රන්දික ගැන මොකද්ද? ඔය අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ ඉන්නේ. පොඩි හාමුදුරුවෝ දේශපාලන වශයෙන් බොහෝ නායකයෝ අඳුරන. මමත් ඉතින් ඒ කාලේ දේශපාලන වැඩ ටිකක් කරානේ. හරි. ඒ කාලේ පුතේ මගෙත් එක්ක යාළුවෙක් හිටියා ගල ගෙදර කියලා. ඉතින් සී ඉතින් ඔයත් දන්නවා අර පක්ෂ නායකයෙක් ඉන්නේ. රන්දික මට කියලා තියනවා තමයි. ඔය මේ රන්දික දන්නේ තියාමුද? ආ සමහර විට යා වෙන්නේ නැති. හැබැයි පුතේ රන්දික දන්නේ එයා මගේ යාළුවෙක් ඒ කාලේ කියලා. හරි සී ඉතින් ඉතින් ඔය සුනීත හාමුදුරුව ate පොඩි හාමුදුරුව ate මට පණිවිඩයක් කියලා කියනවා. මොකද්ද? එයාගේ ලොකු කැමැත්තක් බලාපොරොත්තුවක් තියෙනවා. රන්දිකව මේ පළාතෙන් ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. නෑ. ඔව්. මම මේක රන්දිකට කියන්න ඉස්සෙල්ලා පුතාට කතා කරන්න හිතුවා. ඇයිසී කියන්නේ දැන් පුතේ රන්දික මේකට කැමති වුණත් අකමැති වුණත් පුතාගේ කැමැත්ත අනුව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. අනේ ඇයිසී දැන් ඒතරනිද්දට ඔයාලා කසාද බැඳලා එක තැන් වුණාට පස්සේ අපි මේ ගන්න තීන්දුව తీරන පුතේ ඔයාටත් එතකොට බලපාන සී මං එතකොට මේ මන්ත්‍රී ආරයාවක් වෙන්න දෙන්නේ මේ පුතේ දැන් මොකද ඔයා කියන්නේ ඔයාගේ කැමැත්ත අනුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මං රන්දිකර කතා කරන්නේ ඔයා කැමති නම් විතරයි අනේ මම මොකටද කැමති වෙන්නේ සී මොකද රන්දික කියලා කියන්නේ ඉතින් චන්දිල්ලන හොඳ කෙනෙක් නේ ඒකත් මං හිතුව පුතේ සී භයානකයිද මොකක්ද නැහැ ඉතින් දැන් මේ වෙන දේවලුත් එක්ක පුතේ ඒ වගේ දේවල් නවත්තන්න තමයි රන්දිකල වගේ අය මේවට එන්න ඕන ඒක නම් ඇත්ත සීයේ රන්දික කොහොමත් ලොකු කලකිරීමකින් ඉන්නේ ඔය චේතියට උන වැඩෙත් එක්ක මන් දෙයක් කියන්න මොක කියපු ගමන් එක පයින් කැමති වෙයි ඒක නත් මං හිතුවා මොනවද මොනවද මේ ලේලි මිනිපිරි සීයාගේ කතාව අපිවත් සම්බන්ධ කරගත්තොත් නරකද ඔන්න ඔය කාලේ තමයි පුතේ ආච්චිව මට හම්බ වුනේ අම්මා බලන්න එපා ඒ කාලේ ආච්චි හරිම ලස්සනයි සුදුයි ගිනි කිකිලි වගේ මම අර කිව්වේ පුතේ මේ ආච්චි ගැන ආච්චි ගැන ආ මේ තරුණ කාලේ ඔය වෙනකොට මට රස්සාව හම්බුන අලුතම වගේ ආ වා වා ආච්චි යන්නේ නිකන් කොලොප්පන් නොකර මම මේ දුවත් එක්ක කී කී හිටියේ අපි දෙන්න හමු වෙච්ච කාලේ ඒ කාලේ ගිය ගමන් බිම් මම ටිකක් විස්තර තේඩින්ගක් හදාගෙන එන්නද ඔයිට සීනේ අඩුවේ හොඳයි 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 සීයා ඔකට තමයි කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා පුතේ අපි මේක තව ටික කාලයක් රහසක් විදියට තියාගන්න ඕන. දන්නවනේ. හරිසි. බලමු බලමු. මේ හැමදාම හදන රොටිවලට B විටමින් පෝෂණය එක් කරන්න මාමයිට් බ්‍රෙක්ෆාස්ට් පාට්නර් කරගන්න. ක්‍රීම් සුපිරි අඩම මිල රුපියල් 890යි නන ගතින් දෙදින් ක
බා රෝසේ රූපලංග සල සැමෙරල මම මේ ඉතිටි මේ දවල් මොනවාරි ඉතුරු දෙයක් කනවා කියලා. ඉතුරු වෙනන් ටික ටික තිබුණ හැබැයි දෙන්න මත්. සරදී බත්ම ඕනේ. අපෝනේ. එහෙම එක. එහෙනම් මං කියන්න දදාස. කිය. අපි ටෝච් එක තරන් ගිහිල්ලා මඤ්ඤොක්ක පොදුරක් ගලවන්න. ඒක ෂොක් වෙයි. අපේ ආච්චි ඉස්සර හදනවා ඔය මේ හාල් මැස්සු ඔලු දාලා බැදුමක් ඒකෙන් තමයි ලුණු මිරිස් හදන්නේ මන් දන්නෝ ඒක හදන්න අප්පා උණුනුවේ තම්බල ගමු ආ ආයි හුයි ගල ලුණු මිරිස් හදලා යා පොල් පරිණ පොඩිනස මට තව දෙයක් තියෙනවා කියන්නේ දැන් අපි හැමදාම රැයට කන්න ගොඩාක් වෙලා වැය කරන නරකයි ආ ඕක හදන්නත් වෙලා යනවා කන්නත් වෙලා යනවා මගේ යෝජනා තමයි සර් අපි රැයට සුළුෙන් සරල මොනවා හරි කාලා නරකද අපි කලාව සාහිත්‍ය දේශපාලන ඉතිහාසය වගේ දේවල් ගැන කතා කරමු පොඩි සංවාදයක් කරමු ෂෝ සින්දු කුත් කිය අප්පා සින්දු අල්ල ගිහලා සින්දුවක් කියන්නේ කවුද සර් අකමැති මේ සර් අපේ මේ පොඩි ආනතුරු මොන කතාවක් කියවලු මොකක්ද අපේ රන්දික ඔව් මේක වෙතාම කවුරුත් දන්නේ රන්දිකව දේශපාලනට ගියමු කියලා. කෙලින්ම පාර්ලිමේන්තුව මැතිවරණයට. ෂා. එයිස. රන්දික හොඳ කොල්ලන්නේ. ඌ විනාශ වෙවි දේශපාලන මඩ ගොරුට වැටලා. සමහර කතාවක් කියන්නේ. දැන් හොඳ කොල්ලෝ නෙමෙයිද දේශපාලනට එන්න ඕනේ. ඈ හොඳේ වුන් දේශපාලනට එන්න අපි කියනවා එන්න එපා එන්න එපා. සර් ඉතින් හැම ගමකින්ම නගරෙකින්ම රන්දික වගේ කොල්ල ටික පාර්ලිමේන්තුව නරකද? උන් ඉන්නේ නැති තරමට මේ සුනිල්ලා වගේම බල්ටි ගන්න පාර්ලිමේන්තුවේ. ඒකත් ඇත්ත තමයි සර්. අපි උදව් කරමු. උදව් කරමු. හැබැයි ප්‍රවේශනේ. ඇයි? ඇයි කියන්නේ? රජයේ රැකියාවල් කරන්නේ උන්ගේ රැකියාවල් නැති වෙන්න හොඳම නේ තමයි උදේශපාලනය කරන්නේ. ඔය ඉෂාර්ලා ප්‍රබුද්ධලා හොඳට දේශපාලනය කරන්නේ. ඔව් කරනවා. සුනිල්ගේ පැත්තට. අනිත් පැත්තට කළොත් මොකද වෙන්නේ? රසායුවරයි. නීති ක්‍රියාත්මක වෙනවා. ඒකට ඇරේ හරි පුදුමයි නේද? කිසි පුදුමයක් නෑ රන්දිලක සර්. ඕක තමයි දේශපාලනයේ තියෙන ලක්ෂණය. නේ අපි ප්‍රධානම කාර්යය තමයි සර්. කිසිම වෙලාවක නියම වෙලා වෙනකම් මේ රන්දික ගැන ආරංචි කාටවත් යවන්න නෑ. මොකද කොල්ලව ආරක්ෂා කරගන්න. කිවි ready වෙන්න shine වෙන්න. අපේ හාමුදුරුවන්ට කියන් මොන කර්මයක්ද දන්නේ නෑ. පන්සලට යන්න ලකලෑස්ති වෙනකොටම කොයින් හරි ලෙඩක්. මේ මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මොකද විහාරා? කොලේ මහත්තයාගේ බලාපොරොත්තුව රන්දික කමිටියට සම්බන්ධ කරන්න නැත්නම් මේකෙන් අයින් කරන්න. අයින් කරන්න නම් ඉතින් මම මේ කටයුත්ත විහාරධුවර බාර කරන්නේ නැහැ නේ අපි හාමුදුරනේ.